මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලා හා සම්බන්ධව කොයිඩ ආසාදිත්‍යයන් 121 දෙනෙකු වාර්තා වුණු ලැබුවා. මේ කොයිඩ ආසාදිත්‍යයන්ගෙන් සුළු ප්‍රතිශක් එම කර්මාන්ත ශාලාවේ සේවයේ නියමිතව හිටපු අයවලුන් ඊට අමතරව අනිකුත් අයවලුන් ප්‍රථම ආශ්‍රිතයන් හැටියටයි වාර්තා වෙන්නේ. සමහර මේ අවස්ථාවේදී වාර්තා වුණු සංඛ්‍යාව අනුව දෙවන ආශ්‍රිතයන් දක්වා වීදිච්ච අවස්ථානුත් අපි දකිනවා. කෙසේ වුවත් මේ වන විට මේ පොකුර හා සම්බන්ධව 1307 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් හැටියට වාර්තා වෙලා තිබෙනවා. ඔවුන් වාර්තා වුණ අයුරු සියලු දෙනාම මේ වන විට රෝහල්ගත කැරීමටත් කටයුතු කරලා තිබෙනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අපගෙන් විවිධ ආකාරයේ ප්‍රශ්න ලැබෙනවා. PCR පරීක්ෂණ වහාම කරලා දෙන්න කියලා යහ ගෙදර කට්ටියක් මේ ආකාරයෙන් කොවිඩ් ආසාදිනේ වුණා. අද දැන් අරන් ගියා අයි අපේ ගෙදර ආද ඇවිල්ලා නැහැ. තාම දැන් පැය 4ක් වෙනවා, පැය 6ක් වෙනවා අපි කිව්වා ඉවර නැහැයි කියලා. නමුත් දැනගත යුතු කාරණේ තමයි යම් කිසි පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකු මේ කොවිඩ් ආසාදිත පුද්ගලයෙක් ආශ්‍රිතයක් වුණා නම් වෛද්‍යවරුන් කියන ආකාරයේ දින 6ක් පමණ ගත වුණාන් පස්සේ තමුන්ගේ PCR පරීක්ෂණය කරොත් තමයි හරියටම සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ කියලා. ඉතින් ඒක හින්දා ඔබ දන්න ඔබ ආශ්‍රය වුණේ ඒ කොවිඩ් ආසාදිත වුණ පුද්ගලයා කිනම් දවසකද කියලා. ඒ අනුව ඔබගේ වෛද්‍ය නිලධාරීවරයාට මේ බව දන්වලා ඔවුන්ගේ PCR ඔබගේ PCR පරීක්ෂණය කරගන්න කියන එකයි ඉල්ලන්න තිබෙන්නේ. ඒත් එක්කම ඊයේ දිනේදී විශේෂම මන්නාරම් ප්‍රදේශයේ පෙරියකාඩු සහ පඩ්ඩිතෝට්ටම් කියන ගම්මාන දෙක හුදෙකලා ගම්මාන දෙකක් හැටිට අපි වාර්තා කරුණු ලැබුවා. හුදෙක්ම මෙම ප්‍රදේශයෙන් ලැබුණු කොවිඩ් ආසාදිතයන් සොයාගෙන ඔවුන්ගේ ප්‍රථම ආශ්‍රිතයන් ඉන්න ගම්මාන දෙකක් හැටියට මේ ගම්මාන හඳුනාගෙන තිබෙන බැවින් විශේෂයෙන්ම උතුරු කරේට මෙය පැතිර යාම වැළැක්වීම වෙනුවෙන් ගත්ත ඉදිරි පියවරක් හැටියටයි මෙම ගම්මාන දෙක මේ ආකාරයෙන් හුදෙකලා ගම්මාන දෙකක් හැටියට නම් කරන්නට යෙදුනේ. විශේෂයෙන්ම සමහර PCR පරීක්ෂණ කරපු වහාම පුරුද්දක් වශයෙන් අනතුරුව එහාට මෙහාට ගමන් කිරීමට පුරුද්දක් වෙලා තිබෙනවා. ඔබගේ PCR පරීක්ෂණයක් කරා නම් ඔබ ස්ථානයෙන් යන්නේ නැතුව අයින් වෙන්නේ නැතුව ඔබ ස්වයං නිරෝධානයේ ලක් වෙලා ඉන්න ඔබගේ PCR පරීක්ෂණ වාර්තා එනකම් එමගින් ඔබ තවත් පුද්ගලයෙක්ට යම් කිසි ආකාරයෙන් ඔබට කොයි ආසාදෙන් වෙලා තිබ්බොත් එය වළක්වා ගැනීමට පැතිරීම වළක්වා ගැනීමට බොහෝ විල දුරට ඒ කාර්යතු කරන බව දන්නන්න කැමතියි. ඒත් එක්කම තමයි නිරෝධායන ඇදිරි නීතිය පනව ඇති ප්‍රදේශ සම්බන්ධයෙන් ඔව් මේ වන විට අතිගරු ජනාත්තුමා ඒ කාර්යසාධක බලකායේ මේ සමිතිය විශ්ලේෂණයක් කරගෙන තිබෙනවා. ඒ අනුව ඉදිරි දින කිහිපයේදී යම් කිසි ප්‍රදේශයකින් කොවිඩ් ආසාදිතයන් හමු නොවනවා නම් අනිවාර්යයෙන්ම මේක නිකන් ඇදිරි නීතියක් දමාගෙන ඉඳීමේ අවශ්‍යතාවයක් නැති වෙන්න පුළුවන්. ඒත් එක්කම හමු වෙන අයවලුන් වැඩිපුර ප්‍රමාණයක් හමු වුණොත් ඉදිරි කාලයේදී එවැනි ප්‍රදේශ නිරෝධායන ඇදිරි නීතියට යටත් කිරීමටත් කටයුතු කරන්න පුළුවන්.